අයිවෝවන් රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා සමගින් වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම් ගස නැරඹීමට තමන් සම්බන්ධ බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා විවාහක රූ රජින පුෂ්පිකාද සිල්වා සඳහන් කරයි. තම සමාජ මාධ්‍ය ගිණුම්වල සටහනක් තබමින් ඇය මේ බව කියා සිටියා. ඇය විසින් තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය. සියලුම පුවත්පත් ආයතන විද්‍යුත් මාධ්‍ය සමාජ ජාලා වෙබ් අඩවිය ඇතුළු සියලු සමාජ මාධ්‍ය ප්‍රධානීන් මෙන්ම මා ආදරණීය හිතවත් ශ්‍රී ලාංකික ජනතාව වෙත විශේෂ දැනුම් දීමකි. හිතවත් මහත්මයාණනි මහත්මියනි, මෙම විශේෂ සටහන තබන්නේ මේ දිනවල වක්‍රාකාරයෙන් මා සම්බන්ධ කොට ප්‍රචාරය වන අසත්‍ය ප්‍රවෘත්ති සම්බන්ධයෙනි. පුෂ්පිකාද සිල්වා වන මම පසුගිය වර්ෂයේ මේ රටේ පැවති විවාහක රූරජින තරගාවලියේදී විවාහක රූරජින ලෙසින් කිරුඩු පෙළඳුවෙමි. ලබන වසරේ මුල ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූරජින තරගය සඳහා සහභාගි වීමට මේ දිනවල ඉතා දැඩි කැපවීමකින් සූදානම් වෙමින් සිටිමි. මෙය ගරු රෝසි සේනානායක මැතිණිය ශ්‍රී ලංකාවට ගෙන ආ විවාහක රූරජින කිරුළ නැවත වරක් අප රටට ගෙන ඒම සඳහා මම ඉතාමත් දුෂ්කරතා මාධ්‍යයේ පුහුණු වීම කරමින් සිටින අවස්ථාවකි. එමෙන්ම එක් දරුමවක් වශයෙන් මගේ දරුවාගේ සියලු කටයුතු නොපිරිහෙලා ඉටු කරමි. ඒ සියල්ල සිදු කරන අතරේ එමෙන්ම මේ දිනවල පවතින COVID-19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාපිළිවෙත් අනුගමනය කරමින් හැකි උපරිමයෙන් උපකාර කළ හැකි මගේම රටේ ජනතාව වෙනුවෙන් සමාජ සේවා කටයුතු වල නිරත වෙමි. මගේ Facebook සහ Instagram ගිණුම් වලින් ඔබද ඒවා නිරන්තරයෙන් දකිනවායයි මා සිතමි. මම විශේෂයෙන් ඔබට දැනුම් දෙන කරුණ වන්නේ විවාහක රූ රජින කිරුළ හිමි කරගත් පසු මම සම්පූර්ණයෙන් දේශපාලන කටයුතු වලින් ඉවත් වී සිටින බවය. ඒ අනුව මම කිසිදු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලඥයෙකු වෙනුවෙන් පෙනී නොසිටින බව ඉතා වගකීමෙන් කියා සිටිමි. මගේ විවාහක රූ රජින කිරුළ ලබා ගැනීමෙන් පසු අනුග්‍රහකත්ව කටයුතු සඳහා නොයෙකුත් ආයතන සමග සම්බන්ධතා පැවැත්වීම හැරෙන්නට සෑම විටම මුළු රටක් නියෝජනය කරන පුද්ගලයෙකු වශයෙන් මම ඉතා වගකීමෙන් කටයුතු කරන බව ප්‍රකාශ කර සිටිමි. නොයෙකුත් අවස්ථාවල මම සහ මගේ පවුලේ අය සම්බන්ධ කොටගෙන විකෘති කරන ලද කිසිදු සත්‍යතාවකින් තොර ප්‍රවෘත්ති යම් යම් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කිරීම සිදු වී ඇත. එමගින් මගේ පෞද්ගලිකත්වයට දැඩි ලෙස හානි සිදු වී තිබේ. අන් සියලටම වඩා මට පළමු කොට වැදගත් වන්නේ මාගේ දරුවා වන අතර මෙවන් අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම මගින් කරන පීඩනය මටත් මගේ දරුවාටත් කිසිසේත්ම දරා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. ඒ නිසා මෙවන් ප්‍රකාශයක් මා සම්බන්ධයෙන් සිදු කිරීමට පෙර පෞද්ගලිකව මාගෙන් කරුණු විමසා හෝ එසේ නැත්නම් සත්‍ය සාක්ෂි පදනම් කරගෙන එවන් ප්‍රකාශ සිදු කරන්නට අදාළ පාර්ශ්වයන් වග බලා ගැනීම ඉතා සාධාරණ බව කාරුණිකව දන්වන බවත් එසේ කරන්නේ නම් එය තවත් අයෙකුගේ පෞද්ගලිකත්වයට ගරු කරන සමස්ත මානව සංහතියටම වැදගත් වනු ඇතයි මම විශ්වාස කරමි. ස්තුතියි පුෂ්පිකාද සිල්වා, ශ්‍රී ලාංකික විවාහක රූ රැජින. ඉදිරියේදීත් අපි කියන අලුත්ම තොරතුරු බලා ගන්න තාම ඔයාලා අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා bell button එකක් click කරන්න.